අයිබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ජනපති සිදුකල ඒ වාගේ පත් කිරීම පාර්ලිමේන්තුව උණුසුම් කරයි जगत कुमार අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි මේ ඊයේ පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක් උපරිම අධිකරණ නිශ්චය කාර්යවරු राज्य सेवा कमीशन सभा कार्यालय अधिकरण के सेवा कमीशन सभा जाति का पुलिस कमीशन परिपालन अभियाचन विनिश अधिकारी अल्लासा दूषण विमर्शन कमीशन सभा मुदाल कमीशन सभा श्रीलंका मानहिम कमीशन मतिवर्ण कमीशन जाति का विघटन कार्यालय वन कार्यालय मेवा स्वाधीन है तब कि अत्यावश्यम डम आयतन स्वाधीन है अद मे आयतन पत्रीम करानी उपस्वीम करानी सील कराने विधायक जनाधिपत मे आयतन स्वाधीन नती සරවත් සරු කතාව අහලා එක පැත්තකින් අපිට hina යනවා මොකද එතුමාට ඉතිහාසය අමතක වෙලා හින්දා විපක්ෂයේ කරන යෝජනා ඒ වගේ විවේචන සවධානීව අහගෙන හිටියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරා අපි දැන් කිතුම් පතක් සකස් කරගෙන යනවා ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත ඉදිරිපත් කරලා එය සාකච්ඡාවට භාජනය කරනවා බවත් මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ ඒ නිසා ඒ පිළිබඳව රහසිගතව අපි කිසි දෙයක් කටයුතු කරන්නේ නැtei කියන එක මුනාසිරට මතක් විසිවැනි සංශෝධනයේ ක්‍රියාත්මක වෙලා අවුරුද්දකින් පස්සේ අපි දකින්නේ මේ පාර්ලිමේන්තුවේ මේ බලතල ක්‍රියාත්මක කරන්න අවස්ථාව නැති වෙලා තියෙනවා විශේෂයෙන් බලන්න ජනාධිපති කාර්ය බලකාය දැන් අපි එක රටයි එක නීතිය පිළිබඳ අරගන්නවා නම් මේ බලකාය පත් කරනකොට ඇමතිවරු දැනගෙන හිටියේ නැහැ ඉතින් අධිකරණ ඇමතිතුමා ඒ ගැන ප්‍රශ්නයක් මතු කරා ඊට පස්සේ තව ගැසට් එකකින් එක සංශෝධනය කරා ඉතින් ඒකත් කැබිනට් මණ්ඩලයක සාකච්ඡා කළා නැහැ එහෙනම් මේ සියල්ලම නීති විරෝධී මේ අය වෙනුවෙන් සතයක් වියදම් කරන්න බැ ජනාධිපතිතුමා उत्तर මම කිව්වා හරි හරි සර් මම කැමතියි කියලා ඊවා වනිසුන්දර මහත්මිය දීපු පුවත්පත් සාකච්ඡාව දැන් එතුමිය තමයි අල්ලස්සා දූෂණ කොමිසමේ සභාපති වෙලා ඉන්නේ දැන් මාසයකට කලින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අල්ලස්සා දූෂණ කොමිසම ඉල්ලා අස්කරගත්ත නඩුවල විස්තර ටික ඇහුවා කියන්න ලැජ්ජයි මාසයක් වෙනවා තාම ඒ විස්තර ටික අපිට ලබා දුන්නේ නැහැ ඔබතුමා පිළිගන්න ගරු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එතුමාගේ දේශපාලන කටයුතු වල හිටපු කෙනෙක්ව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවීර කාර්යය කරේ හැබැයි නෑ නෑ මට මේක පැහැදිලි කිරීම කරන්න දෙන්න මම කියන්නේ හැබැයි එතුමා අගවිනිසුරු තනතුරට ගියාට පස්සේ ජයවර්ධන ජනාධිපතිතුමා කියන හැම එකටම එකග වෙලා නෑ ඊවා වනසුන්දර මහත්මිය කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අපේ අගමැතිතුමාගේ බැච්මේට් කෙනෙක් කියන එක අපි දන්නවා ඔබලාගේ නායකතුමාට ඒ වගේ සමකාලීනව නැතිවීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා නමුත් ඒකට කරන්න දෙයක් නෑ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ඉතාම අවංක විනිසුරු වරියකට අපහාස කරන්න එපා කියන ඒ ඉල්ලීම මම තමුන්නාන්සලාගෙන් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාජනාධිකරණයට අපි පත් කරපු පත් කිරීම් සියල්ලක් ඒ ශේෂ්ත්‍රය තුල ගරු අග්‍රවිනිශ්චකාරතුමා සහ නීතිපතිතුමා විසින් රෙකමෙන්ඩ් කරපු අයගෙන් තෝරාගෙන කුසලතාපූර්වව තමයි පත් කිරීම් කරලා තියෙන්නේ. බොරු නඩු දේශපාලන හේතු මත දානකොට අනිවාර්යයෙන්ම නිදහස් වෙනවා තමයි. හැමතැනම කියනවා නඩු දාපු පුද්ගලයෝ රුපියලකින්වත් අයුතු ලෙස පාවිච්චි කරලා නැහැ කියන එක. ඉතින් නීතිපතිතුමා බලනවා ඇති හැමදාම නඩු කාලා පරදිනවට වැඩිය සමහර නඩු කල්පනා කරලා බලලා නිදහස් කරගන්නවා. අලි සබ්රි හැමතුමාට කියනවා පුළුවන් නැවත මේ ටෙක්නිකල් ෆෝල්ට් එක හරි ගස්සලා නැවත නඩු පැවරි කටයුතු කරලා නඩු අහලා සාක්ෂි විමසලා අදාළ මිනිසුරු වරුන් ලවා මේ නිදොස් කොට නිදහස් කරන්න කියලා මම කියනවා ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මට මගෙන් ඉල්ලීමක් කරා ඇමරිකාවේ තානාපතිවරයා හැටියට වැඩ බාර ගන්න කියලා මම ඒ ඉල්ලීම බාරගත්තා මම බලාපොරොත්තු වෙනවා තව දවස් දෙකකින් තුනකින් පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා 29 වෙනිදා වෙනකොට ඇමරිකාව බලා පිටත් වෙන්න
මේක එක රටක් එක නීතියක් නැහැ අපේ විරෝධතාවයක් මේ කොළඹ ගෙනාවාම ඒකට සෞඛ්‍ය නීති රීති දාලා ඒකට අවශ්‍ය බලපෑම් සියල්ලම කරලා පොලිසිය දාලා බැරියර් ටික ලංකාවටම දාලා තිබ්බා මා මිත්‍ර නාමල් රාජපක්ෂ මැතිතුමා 3-4000ක් 5000ක් දාලා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නමින් කුසලානයක් පවත්වනවා දැන් ඔබතුමා ඉල්ලීමක් කරනවද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ක්‍රිකට් මැච් වලට ක්‍රීඩා තරඟ වලට ශරීරයක නවත්තන්න කියලා විරුද්ධයිද නැද්ද කියන්න ඕද නැද්ද උද්ඝෝෂණයකුයි ක්‍රීඩා තරඟයකුයි කියන්නේ දෙකක් මේ දෙක පටලව ගන්න එපා මෙතන ක්‍රීඩාව තරඟය පවත්වන්න පුළුවන් නමුත් ක්‍රීඩාව තරඟය පවත්වනවා කියලා ප්‍රේක්ෂකයන් ගරු සභාපතිතුමියනේ මෙතුමා හිතන් ඉන්නේ කටකවල කට කැපෙන්න බීලා ගෙනාවම ෆුල් වැක්සින් කියලා. එහෙම වැක්සින් පොහොර හිඟේ සහ වර්ෂාව නිසා මේවන විට සෑම එළවලු කිලෝවකම විල රුපියල් 3400ක් දක්වා ඉහළ ගිහින් අඩුම මුදලට වෙළඳපොලේ තිබුණේ අඹ ගැට සහ මන්ජොක්කා පමණයි. උද්දමණය ජීවන වියදම ආදී බැරෑරුම් වචන අපට ආර්ථික විද්‍යාවේදී සේම දේශපාලනඥින් ගිනුත් නිතර අහන්ට දකින්ට ලැබෙනවා. ඊටම සරලව මේ සියල්ල අර්ථකථනය කළොත් බහණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම ලෙස දක්වන්නට හැකියි. අදවන විට බහණ්ඩ මිල ඉහළ යාම පිළිබඳව අමුතුවෙන් සටහන් කළ යුතු නැහැ. සහල්, පරිප්පු, සීනි, කිරිපිටි, සැමන් සහ අදවන විට එළවලු මිලත් දරන්න බැරි ගානට ඉහළ ගිහින්. මේ ආහාරවල මිල ඉහළයාම එසේම ආහාර නොවන දෑද පාලනයකින් තොරව ඉහළයමින් තිබෙනවා ගෑස් සහ ඉන්ධන ඒ අතර ප්‍රධානයි උද්දමනයේ වැඩිවීම යනු ඒ අනුව ජනතාවගේ එදිනෙදා අවශ්‍ය ආහාර සහ සේවාවල මිල ඉහළයාම බව දැන් සරලවම අපට තේරුම් ගන්නට පුළුවන් උද්දමනය එහෙමත් නැත්නම් මිල ඉහළයන බහණ්ඩ හා සේවාවලට මුහුණ දීමට නම් ජනතාවගේ ආදායම් ඉහළ යා යුතුයි නමුත් කොවිඩ් වසංගතයේ ඩොලර් හිඟේ රැකියා අවස්ථා අහිමිවීම රට ලොක්ඩවුන් කිරීම සංචරණ සීමා කොවිඩ් නීති ආදී සියල්ලම උද්දමනයේ ඉහළ යාමට බලපෑවා විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීමත් ඊට එක්වෙනවා එසේම මුදල් අච්චු ගැසීම උද්දමනයේ ඉහළ යාමට හේතු වන බවද සත්‍යයක් ඩොලරයේ අගය ඉහළ යාම ආනයනයට බරපතල ලෙස බලපා තිබෙනවා ආනයනයේ බිඳ වැටීම බහණ්ඩ හිඟය තවත් උග්‍ර කරන්න හේතු වෙලා එසේම ආනයනික බහණ්ඩවල මිල තව තවත් ඉහළ යනවා අද මේ සියල්ල සිදුව තිබෙනවා. ඒ අතරට ඉන්ධන මිල ඉහළ යාමත් එකතු වී අවසන්. ඒ අනුව උද්දමනයේ 8.3යි. පසුගිය මාසයට සාපේක්ෂව 2.1කින් වැඩිවීම අමුතුවෙන්ම සඳහන් කළ යුතු දෙයක් නෙවෙයි. ඒ තරමටම අද ජනතාවට බහණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම පදනම් කරගෙන ඒ බව ඉතා තදින් දැනෙනවා. ඒ වගේම පොහොර පිළිබඳගත් තීන්දුව తీරන නිසා අද එළවලු මිලත් තියෙන ඉතාම බරපතල තැනක. විශේෂයෙන් අපේ රටේ ගොවි ජනතාවගේ අස්වැන්න 40ක් පෝර හිඟේ නිසා පහත වැටෙන බවද විවිධ පාර්ශව පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. සැබෑවටම මේ තත්වයට ආශ්චර්යමය විසඳුමක් නැති බවයි ආර්ථික විද්‍යාවේ අයන්න ආයන්න හෝ දන්නා පුද්ගලින්ගේ මතය. ඒ අනුව රටක් ලෙස සියලු දේශපාලන පක්ෂ මේ මොහොතේ එකවන්ව එකතු වී කටයුතු කළේ නැත්නම් අපේ රට මේ අර්බුදකාරී අවස්ථාවෙන් ගොඩ ගැනීම හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. දේශපාලනය කරන්න ඡන්ද දිනන්න ඡන්දේ දාන ජනතාව ජීවත්ව සිටිය යුතු බව සියලු දේශපාලන පක්ෂ මතකයේ තබා ගත යුතු වනවා මේ අද උද්දමනය දැනෙන තරුණයෙකු පාරට ඇවිත් කියන කතාව දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා අපිට වසංගත තත්ත්වෙත් එක්ක තමයි මේ ආහාරවල බාණ්ඩවල මිල කන්න බැරි තැන අහේනියට පත් වුනේ. ඉතින් ඒක නිසා මේවා අපි තේරුම් අරගන්න ඕන කියලා අපි හිතනවා. සක්කරයාගේ පුතා වයිමාවත් දැන් කරන්න පුළුවන් කමක් නැහැ. හෙට සජිත්ට දුන්නයි කියලා හරි, සජිත්ගේ ගෝලියෝ වෙච්ච හර්ෂලට දුන්නයි කියලා හරි, වෙන කාට දුන්නත් මේ ප්‍රශ්නෙට මේ විදියට හොඳ සාධනීය විසඳුමක් ලැබෙන්නේ මේ අර්බුදයට අපි මූණ දෙන්න ඕන. ජනතාව ඉතාම පැහැදිලිව කියන්නේ අපි රැවටුණා නැවත නම් මුන් එකෙකුටවත් එන්න දෙන්නේ නැහැ ජනතාවේ මුක්ති පෙරමුණ තමයි දැන් අපේ ව්‍යාපාරය කියලා. ගම සමග පිළිවසන්දර දැන් පුළුවන් නම් ගමන ගිහිල්ලා පටන් ගන්න කොට අපේ මහත්තයෝ ජනතාවයි දැන් ශපදෙව් කියලා. මේ රටේ අපනයනය සම්පූර්ණ නැවතිලා ඩොලර් එහෙම සම්පූර්ණ නැවතිලා මේ වගේ කාලෙක තෙල් මිල වේවා ගෑස් මිල වේවා මේවා ලෝක වෙළඳපොලේ ඉහළ යන වෙලාවක. ඒ වෙලාවක අපිටත් මේක පාලනය කරගන්න බැරි වෙලා තිනවා.
දැන් මම මෙතනින් නැගිටලා ගියාට පස්සේ මොකක් වෙයිද කියන එක මේ ආණ්ඩුව දන්නෙත් නෑ මං හිතන්නේ මම දන්නෙත් නෑ ආණ්ඩුව දන්නෙත් නෑ ජනාධිපති දන්නෙත් නෑ අගමැති දන්නෙත් නෑ මේක විහිළුවක් බවට පත්වෙන මේ ආණ්ඩුවම විහිළුවක් ඇත්තටම දැන් විහිළුවක් නෙමෙයි මේ අයට පිස්සු හැදිලා තියෙනවා කියන එක තමයි අපිට නම් කියන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම සති දෙකකට තුනකට සැරයක් මාත් එක්ක ජනාධිපතිතුමා දරුවෝ සහකාන්තාව වෙනුවෙන් කතා කරනවා එතුමා එහෙම ලේසියෙන් කතා කරන කෙනෙක් නෙමෙයි ඒක නිසා අපි මේ පුටුවට විතරක් සීමා නොවි පුටුවේ කැරකි කැරකි ඔය ඒසි කාමර වල විතරක් ඉන්නේ නැතුව අපි බහිමු බිමට කාන්තාවන්ට සහ දරුවන්ට සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීම ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට අයවැය හරහා නිසි මුදල් වෙන් කරලා නැහැ කියන එක අපි කියනවා මේ ආණ්ඩුව කාන්තාවන්ට ඉතා පහත් ස්ථානයක් ලබා දෙන්නේ ඒ කහටවලට දාලා කිරිට එකක් දාලා බොන ඒ සංස්කෘතියකට අපි යන්න ඕනේ උදේ පාන්දර නම් අපි නැව මෙලකුරි වීදුරුවක් පානය කරනවා ඉතින් ඊට අතරමැදි වෙලාවවලදී ඒ වගේ තැනට යනවා දියර කිරි නැවුම් කිරි භාවිතා කරන්න තුරු කරන්න ඕනේ මොකද පිටි කිරි කිරි අපි විශ්වාසිත බිය යුතු නැහැ දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය 250කට වැඩි ජර්මානු ඉහළ පෙළේ නිෂ්පාදන මෙවන විට ශ්‍රී ලංකා වෙළඳපොළ තුල පවතින බව HK ශ්‍රී ලංකා පවසනවා HK ශ්‍රී ලංකා යටතේ ක්‍රියාත්මක මෙම ජර්මානු නිෂ්පාදන අලෙවිකරුවන්ගේ වාර්ෂික සුහද හමුව පැවැත්ුණා ඒ ජනාධිපති ලේකම් ආචාර්ය PP ජයසුන්දර මහතා සහ ජර්මානු තානාපති හොල්චර් ෂුබට් සහ ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ්‍ය මණ්ඩලයේ නියෝජිත ඇන්ඩ්‍රිස් හෙල්චන්රෝත යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට මාධ්‍ය ආයතන ප්‍රධානීන් ජර්මන් සන්නාම අලෙවි කරුවන් සහ ව්‍යාපාරික ශිෂ්‍යය නියෝජනය කරන පිරිසක් එක්ව සිටියා. ජර්මන් සන්නාමයෙන් ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ප්‍රචලිත කිරීම ශ්‍රී ලංකාව තුළ සිටින ජර්මන් නිෂ්පාදන අලෙවිකරුවන් දිරිගැන්වීම සහ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කිරීම මූලික කරගනිමින් මෙම සුවද හමුව HK ශ්‍රී ලංකා සංවිධානය කර තිබුණා. මෙහිදී ජර්මන් සන්නාමයෙන් ශ්‍රී ලංකාව තුළ අලෙවිකරණයේදී විශේෂ සේවාවක් සපයන ව්‍යාපාර සඳහා විශේෂ ඇගයීමක්ද සිදු කරනු ලැබුවා. මෙහිදී අදහස් දක්වමින් ජර්මන් තානාපති හොල්ජ සුබට් මහතා ප්‍රකාශ කළේ ජර්මනිය නිදහස් හා සාධාරණ වෙළඳාම සඳහා කැප වී සිටින බවයි 2021 පළමු මාස 9 තුළ දීපාල්ෆිය වෙළඳාම නැවතත් ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකාවට ජර්මානු අපනයන 14.1 කින් ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා අපනයන 18.1 කින් ඉහළ ගොස් ඉතා සතුටුදායක මට්ටමක පවතින බවත් ජර්මන් තානාපතිවරයා පැවසුවා Our situation actually when German embassy mentioned There are 170 odd brand persons here. I'm very happy of your resilience. I don't have that resilience that much. Still, I was also happy to hear Germany has seen low growth, expected to take some time to come to reasonably decent growth. We didn't have growth actually. Then, local COVID tatve. ජර්මනියේ සහ ඩෙන්මාර්කයේ සංචාරයේ කිරීම සියවැසියන්ට තහනම් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. ඒ ජර්මනි සහ ඩෙන්මාර්කයේ තුල යලි කොවිඩ් රෝගයේ හිස එසවීම ආරම්භ වීම නිසායි. මේ අතර ජර්මනියේ රෝහල් යලි කොවිඩ් රෝගීන්ගෙන් පිරී යමින් තිබෙනවා. විශේෂයෙන් දැඩි සත්කාර ඒකකද පිරී ගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. වහාම මෙම කොවිඩ් රැල්ල මර්ධනයට පියවර ගත යුතු බවයි ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් පවසන්නේ. මේ අතර ඇමරිකා එක්සත් ජනපදය පවසන්නේ යලි තම රට අඟුළු දැමීමේ දිශාවට ගමන් කරන්නේ නැති බවයි. කොවිඩ් වසංගතයේ මර්ධනය දැන් තමන් සිය පාලනයට ගෙන ඇති බව රට සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. එන්නත්කරණයේ සීම බූස්ටර් එන්නත හෙවත් තුන්වන මාත්‍රාව වේගවත් කිරීම හරහා තමන්ට කොවිඩ් පාලනය කළ හැකි බව ඇමරිකා එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන් මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.